අයිබුවන් දුවේ පුතේ ගුරුගෙදර අධ්‍යාපනික පාඩම් මාලාව ඔස්සේ ගෙන එන තවත් එක් වැඩසටහනක් එක්ක තමයි ඔබත් මමත් මේ මුණ ගැහිලා ඉන්නේ. අද අපි කතා කරන්න යන්නේ තොරතුරු තාක්ෂණයට අදාළව තියෙන 6 වෙනි පාඩම ගැන. 9 ශ්‍රේණියේ 6 වෙනි පාඩම පරිගණක තොරතුරු හා sannivedana තාක්ෂණය සහ සමාජය කියන මාතෘකාව යටතේ තමයි අද අපි පාඩම කතා බහ කරන්න පටන් ගන්න. අපි බලමු මේ පාඩමේ මොනවද අපිට ඉගෙන ගන්න තියෙන නිපුණතාවන් කියන එක. මේ නිපුණතාවේදී අපි කතා කරනවා තොරතුරු හා sannivedana තාක්ෂණයේ සමාජීය බලපෑම් සහ වෘත්තීය අවස්ථා. එතකොට මේකේ competencies දෙකක් නැත්නම් නිපුණතාවල් දෙකක් ගැන අපි කතා කරනවා. පළවෙනි නිපුණතාවෙන් අපි කතා කරනවා තොරතුරු හා sannivedana තාක්ෂණයේ සමාජීය බලපෑම. ඒක යටතේ මෙම් පාඩම කතා බහ කරලා ඉවර වෙනකොට දූල පුතාලට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ කියන විස්තර කිරීම කරගන්න. තොරතුරු හා sannivedana තාක්ෂණයේ සමාජීය භාවිතයේ බලපෑම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. ඒ වගේම තමයි අනිත් ඉගෙනුම් ඵලයේ විදිහට අපි අරගන්නවා තොරතුරු හා sannivedana තාක්ෂණයේ සමාජීය භාවිතයේ ඍණාත්මක බලපෑම් කොහොමද කියන එක. එතකොට ඒ පිළිබඳ විස්තර කරගන්නත් දූල පුතාලට පුළුවන්කම ලැබෙන්න ඕනේ. මේ competencies වලට අදාළව, ඒ කියන්නේ අපි මේ පළවෙනි ඉගෙනුම් ඵලය ලබා ගන්න ආකාරයට තමයි අද පාඩම සකසාගෙන අපි ඉදිරියට යන්නේ. හොඳයි, අපි දැන් ඉදිරියට ගිහින් බලමු කොහොමද අපේ මේ තොරතුරු හා sannivedana තාක්ෂණය සමාජයේ අවශ්‍යතාවය සඳහා යොදාගෙන තියෙන්නේ කියලා. ඔව්, මුලින්ම අපි කතා කරනවා මේ තොරතුරු හා sannivedana තාක්ෂණය අපේ සමාජයේ තියෙන විවිධ ශාස්ත්‍රවලට යොදාගෙන තියෙන ආකාරය. අපි මුලින්ම කතා කරන්නේ අපි හැමදෙනාම සමීපව ඉන්න අධ්‍යාපන ශාස්ත්‍රය ගැන. එතකොට මේ ශාස්ත්‍රය අපි e-education නැත්නම් e-අධ්‍යාපනය කියන විදිහට සලකනු ලබනවා. අපි බලමු මේ e-අධ්‍යාපනය යටතේ ඕගලන්ට මොන වගේ පහසුකම්ද ලැබිලා තියෙන්නේ කියන එක. එතකොට මේ e-අධ්‍යාපනයෙන් ඔබත් මමත් දන්නවා ඔබ පාසලේදී ගොඩාක් පරිගණක ආශ්‍රිත ක්‍රියාකාරකම් සහ අධ්‍යක්ීම් වලට මුහුණ දෙනවා. අපි බලමු එකින් එක මොනවද මේ ඊ අධ්‍යාපනය යටතේ අපිට දකින්න හම්බෙන්නේ කියන එක. පළවෙනිම කරුණ විදිහට මම ඔබට ගෙනහැර දක්වන්න පුළුවන් ඕනෑම තැනක ඕනෑම වෙලාවක ඉඳලා ලබා ගන්න පුළුවන් අධ්‍යාපනයක් තමයි තොරතුරු හා sannivedana තාක්ෂණය අධ්‍යාපනයේ සමග මුසු වුණාම අපිට හම්බෙන්නේ. දැන් මේ ඔබත් මමත් සිදු කරන පාඩම් මාලාව, මේ ඔබත් මමත් සිදු කරන සාකච්ඡාව මේ කරන්නේ දුරස්ත තැනක ඉඳලා නේද? ඔබ ඔබේ ගෙදර සිට, ඔබගේ ආලින්දයේ සිට, නැත්නම් ඔබගේ ඔබට සුව පහසු තැනක ඉඳලා මාව ඔගලන්ගේ රූපවාහිනී තිරය හරහා දකිනවා මේ කරගෙන යන වැඩසටහන. එතකොට ඔබයි මමයි වෙනද වගේ දූල පුතාලා පන්ති කාමරයේ මුණ ගැසෙන්නේ නැහැ. ඒක ඕගොල්ලන්ට සුව පහසු තැනක ඉන්නවා සහ ඕගොල්ලන්ට කැමති වේලාවක මේක නරඹන්න පුළුවන් ඔබට එම පහසුකම් තිබෙනවා නම්, ඒ වගේම මම ඔබෙන් දුරස්ත වෙච්ච තැනක ඉඳලා ඔබට මේ දැනුම ලබා දීම සිද්ධ කරනවා. ඒක නිසා අපිට ඒක ඕනෑම වේලාවක ඕනෑම තැනක ඉඳගෙන ලබා ගන්න පුළුවන් අධ්‍යාපනයක් බවට පරිවර්තනය වෙනවා තොරතුරු තාක්ෂණය කියන දේ මේකට පාවිච්චි කරාම. දෙවෙනි යොදා ගැනීම අපිට පුළුවන් ඉලෙක්ට්‍රොනික පුස්තකාල පහසුකම් ලබා ගන්න. ඔබ දන්නවා ඔබගේ පාසලේ පුස්තකාලය ඔබට පරිහරණය කරන්න තියෙනවා නම්, එහෙමත් නැත්නම් ඔබේ නගරයේ ඔබට තියෙන පුස්තකාලය පාවිච්චි කරන්න තිබෙනවා නම් ඔබ ඒ වෙත ගමන් කළ යුතුයි නේද? ඔබ වෙත පිවිසෙන්න ඕනේ. පිවිසලා ඒකේ අදාළ පොත්පත් පරිශීලනය කිරීම කරන්න ඕනේ. නමුත් ඊ පුස්තකාලයක නැත්නම් ඉලෙක්ට්‍රොනික පුස්තකාලයක නැත්නම් ඊ ලයිබ්‍රරි එකක් ඇතුලේ ඔගලන්ට ගෙදර ඉඳගෙනම පුළුවන් ඔබගේ පරිගණකය හරහා, ඒ වගේම ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථන හරහා මේ ඊ පුස්තකාල පහසුකම් ලබා දීලා තියෙන වෙබ් අඩවි වලට පිවිසිලා ඒකේ තියෙන පොත්පත් පරිශීලනය කරන්න. ඒක බොහොම ලෙහෙසි ආකාරයක්. විශේෂයෙන් මේ වගේ අවස්ථාවක, මේ වගේ රටේ මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන අවස්ථාවක ඔබට බොහොම ආරක්ෂාකාරීව ඔබගේ දැනුම එකතු කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඔබට පුළුවන් ඊ පුස්තකාලයකට ගියාම ඒකේ තියෙන පොත්පත් ඊ බුක්ස් ආකාරයෙන් ලබාගෙන මුල සිටම පරිශීලනය කිරීම කරන්න. විවිධ මාධ්‍ය ඔස්සේ ඔබට ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔබට ඒ ඊ පුස්තකාලය හරහා තිබෙන පොත්පත් තවත් ඩිවයිසස් අතරේ ෂෙයා කර ගැනීම පවා කරගන්න පුළුවන්. ඒක නිසා ඔබ ගෙදරදී ඩවුන්ලෝඩ් කරගන්න ඊ-බුක් එකක් ඔබගේ ජංගම දුරකථනයට, ඔබගේ දෙමව්පියන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයට යොදාගෙන ඔබ තව තැනකට ගමන් කරොත් ඒ ගමන් කිරීම හරහා ඔබට එතනදී වුණත් ඒකට පිවිසෙන්න පරිශීලනය කිරීම කරන්න පුළුවන්. අපි බලමු තවත් පහසුකමක්. ස්වාධීන අධ්‍යාපනය ලබා ගැනීමේ පහසුකම.
මේක අපේ දුවල පුතාලට යම් තරමක් අලුත් වෙන්න පුළුවන් මොකද අපි හුරු වෙලා තියෙන්නේ පාසලට පැමිණිලා අධ්‍යාපනය ගුරුවරයාගෙන් ලබාගෙන සාකච්ඡා මට්ටමින් ගෙනියන්න. නමුත් දැන් අපිට මේ පිවිසලා තියෙන තත්ත්වයත් එක්ක අපිට පුළුවන් ඔබට පුළුවන් ඊ අධ්‍යාපනය සපේන වෙබ් අඩවි වලට ගිහිල්ලා ඒ වගේම අන්තර්ජාලය කියලා කියන්නේ තොරතුරු සමූහයක් එකතු වෙලා තියෙන තැනක් ඒ තැන් වලින් ඕගලන්ට පුළුවන් මේ දැනුම හිමින් සැරේ තමන්ගේ මොළයට උකහා ගන්න. ඒ වගේම ඔබ දන්නවා තනිව අධ්‍යාපනය කිරීම අපි අපේ අධ්‍යාපනයේ ක්‍රමය ඇතුලේ බොහෝ සෙයින් රෙකමන්ඩ් කරන ක්‍රමවේදයක්. මොකද ඒකෙදි ඕගලන්ට යමක් තේරුම් ගැනීමේ හැකියාව ගොඩක් වැඩි වෙනවා තමන්ම ඌවමනාවෙන් මේ දේ ඉගෙන ගන්න යාම තුල. ඒ වගේම තවත් ෆැසිලිටි එකක් තමයි තවත් පහසුකමක් තමයි ගුරුවරුන්ට ලබා දීලා තියෙන දුවල පුතාලට මේ අධ්‍යාපනයට අදාළව ඒ කියන්නේ විෂය කරුණු වලට අදාළව කොටස් ගෙන එනකොට ගුරුවරුන්ට තියෙනවා ගොඩාක් සම්පත් අන්තර්ජාලය වගේ සම්පතක් පාවිච්චි කරලා බාගත කිරීම කරගන්න. දැන් මම ඔයගලන්ට මේ ප්‍රසන්ටේෂන් එක නිර්මාණය කරනකොටත් මේ තියෙන කරුණු මේ තියෙන පින්තූර ඉදිරියට ඔබට දකින්න හැම වෙලේ වීඩියෝ ඒ වගේ දේවල් මම අන්තර්ජාලය හරහා තමයි පරිශීලනය කරගන්නේ. ඒ වගේම තමයි තවත් හොඳ පහසුකමක් තමයි ඔබලට හම්බෙන්නේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය. Learning Management System අපි කෙටියෙන් LMS එකක් කියලා කියනවා. අපි පොඩ්ඩක් බලමු LMS එක කොහොමද වැඩ කරන්නේ කියලා. මේ අපි කතා කරන්නේ ඊතක්සලාව කියන LMS එක ගැන. අපි ගුරුවරු එකතු වෙලා අධ්‍යාපන අමාත්‍යංශයත් එකතු වෙලා හදලා තියෙන ඕගොල්ලෝ වෙනුවෙන් හදලා තියෙන LMS එක. ඒතර මෙතනින් ඔයගලන්ට විවිධ පහසුකම් දීලා තියෙනවා. ශ්‍රේණි වලට අදාළව ඔයගලන්ට විවිධ දේවල් පරිශීලනය කිරීමේ හැකියාව තියෙනවා. අපි 9 වසරට 9 ශ්‍රේණියට පොඩ්ඩක් ගිහින් බලමු. 9 ශ්‍රේණිය ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් විවිධ විෂයන් තියෙනවා. අපි තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය තෝරගත්තොත් ඔයගලන්ට පේනවා තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයට අදාළව මේකේ තියෙන පෙළපොත්, වැඩපොත් සහ තවත් ක්‍රියාකාරකම් මේ තුල ඔබට බලා ගන්න පුළුවන්. එතකොට learning management system එකක් LMS එකක් කියලා කියන්නේ පුතේ ඔය වගේ web අඩවියකට ඔබට පුළුවන් ඒකට පිවිසෙන්න, ඔබට පුළුවන් ඔබට අදාළ විෂය කරුණු විතරින් තෝරගන්න, ඒ වගේම අදාළ විෂය දැනුම ඔබට ලබා ගන්න. ඒ වගේම තමයි ඔබ පාසලේදී කරනවාට වඩා වැඩි යමක් වැඩි ක්‍රියාකාරකම් කොටසක් මේ LMS එක කරහා සිද්ධ කරන්න පුළුවන්. ගුරුවරුන්ට පුළුවන් ඔන්ලයින් ටෙස්ට් එකක් මාර්ගගත පරීක්ෂණයක් ඕගලන්ට ලබා දෙන්න. ඒ වගේම මාර්ගගත ක්‍රියාකාරකම් සාමාන්‍යයෙන් අපි විද්‍යාව වගේ විෂයක් ගත්තොත් එතෙන්දී කරන පරීක්ෂණයක් ඕගලන්ට වීඩියෝ එකක් ආශ්‍රයෙන් පෙන්වීම කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ LMS එක කරහා ඔබට පුළුවන් ඔබගේ දැනුම් මට්ටම කොච්චරද කියලා ඔබට මැනගන්න. ඔබට ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම මේක තුළ ඔබ සංවර්ධනය වෙන ආකාරය පෙන්වනවා. ඔබගේ දුර්වල තැන් ඔබට බලා ගන්න පුළුවන්. ඒවට හොඳට අවධානය යොමු කරලා ඔබේ දුර්වල තැන් හිමින් හිමින් ශක්තිමත් තැන් බවට පත් කරගන්න මේ LMS එක යොදා ගන්න පුළුවන්. හොඳයි. තවත් එක අවස්ථාවක් එහෙමත් නැත්නම් වාසියක් තමයි අපිට මේ ඊ අධ්‍යාපනය හරහා හම්බෙන්නේ ඩිස්ටන්ස් ලර්නින් කියන එක. ඩිස්ටන්ස් ලර්නින් කියන කන්සෙප්ට් එක සංකල්පය ලෝකයේ දැන් විශාල වශයෙන් පැතිරී තිබෙන සංකල්පයක්. මේක මේ මොහොතේ ඔබත් මමත් කරන්නේ ඩිස්ටන්ස් ලර්නින් වලට අදාළව එක්තරා සංකල්පයක තියෙන එක්තරා කොටසක්. ඒ වගේම තමයි මේ ඩිස්ටන්ස් ලර්නින් කොච්චර දුරට විහිදිලා තියෙනවද කියලා අපි හිතලා බැලුවොත් මේ ඩිස්ටන්ස් ලර්නින් ඔබට උපාධි මට්ටමක් එහෙමත් නැත්නම් ඊටත් එහා ක්වොලිෆිකේෂන් එකක් ලබා ගැනීම දක්වාම ගමන් කරන්න පුළුවන් මේ අධ්‍යාපනයේ ඩිස්ටන්ස් ලර්නින් කියන කන්සෙප්ට් එක භාවිතා කරලා. එතනදී ගුරුවරයාත් ශිෂ්‍යයත් සාමාන්‍ය ආකාරයට මුණ ගැසෙන්නේ නැහැ. ඒක ඔන්ලයින් ආකාරයකට තමයි මුණ ගැසෙන්නේ. එතකොට ඒ හරහා තමන්ගේ වැඩ කටයුතු අදාළ ගුරුවරයාට හෝ නැත්නම් අදාළ දේශකයාට ලබා දීමෙන් ඒවා පරිශීලනය කරලා ඒකට අදාළව තියෙන කරුණු කාරණාවලට අදාළව ලකුණු ලබා ගැනීමෙන් ඔබගේ සුදුසුකම සපුරා ගැනීම කරගන්න පුළුවන්. අද වෙනකොට ලෝකයේ බිහිවිලා තියෙනවා අපි ෆිසිකල් යුනිවර්සිටි එකකට යන්නේ නැතුව භෞතිකව අපි දකින ආයතනයකට ගොඩවදින්නේ නැතුව අන්තර්ජාලය හරහාම මාර්ගගත ක්‍රමයට ඔබට මේ අධ්‍යාපන සුදුසුකම් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒ තුළ තියෙන කන්සෙප්ට් එක සංකල්පය තමයි ඩිස්ටන්ස් ලර්නින් කියලා අපි හඳුනා ගන්නේ. හොඳයි. මේ තියෙන්නේ ස්වයං අධ්‍යයනය සෙල්ෆ් ලර්නින් සඳහා තියෙන ඇතැම් වෙබ් අඩවි කීපයක් ඔබට මෙතන පේනවා ඇති nie.lk edupub.gov.lk
රයිට් මෙතනින් අපිට පුළුවන් අපේ පෙළපොත් බාගත කිරීම කරන්න ni.lk හරහා ඔබට ඔබගේ සිලබස් එක කොහොමද කියන එක අරගන්න පුළුවන් තවත් අධ්‍යාපන සම්බන්ධ වෙන කරුණු රාශියක් ඔබට ඒ වෙබ්සයිට් එක හරහා ලබා ගන්න පුළුවන් ඊතක්සලාව අපි දැන් ටිකකට කලින් බලපු වීඩියෝ එකේ මම ඔබලට නිදර්ශනයක් විදිහට පෙන්වුවේ ඊතක්සලාව කියන වෙබ් අඩවිය ඒ වගේම තමයි නැනසල විදුම්පෙත ඔය කියන වෙබ් අඩවි ඒ වගේම තව ගොඩාක් වෙබ් අඩවි අන්තර්ජාලය පරීක්ෂා කරලා බැලුවොත් විවිධ මාධ්‍ය වලින් ඔයගලන්ට හොයාගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන වටිනාකම තමයි ඔබගේ භාෂා මාධ්‍ය කුමක් වුවත් ඔබට ඒ අධ්‍යාපනය ලබා ගැනීමට මෙතනදී බාධාවක් ඇති නොවන ආකාරයට මේ කියන වෙබ් අඩවි සංවර්ධනය වෙලා තිබීම. හොඳයි. අපි ඉදිරියට ගිහින් බලමු ඊළඟ සංකල්පය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සමාජයට මුසු වෙන්න ගත්තයින් පස්සේ තියෙන ඊළඟ සංකල්පය ඒ තමයි ඊ රාජ්‍ය. ඊ රාජ්‍ය කියන එකට අපි ඉංග්‍රීසියෙන් රිෆර් කරනවා ඊ ගවර්න්මන්ට් කියලා. ඒතර ඊ ගවර්න්මන්ට් කිව්වම මේ අපි ඔබ ඉන්න මේ රටක් රටක් තුල තිබෙන රාජ්‍ය කොහොමද රට තුල ඉන්න පිරිස සමග ගනුදෙනු කිරීම සිද්ධ කරන්නේ මාර්ගගතව. සම ක්‍රියාකාරකමක්ම මේ හරහා සිදු කරගන්න බැරි වුණත් ගොඩාක් දේවල් වැදගත් දේවල් මේ ඊරාජ්‍ය සේවාවන් හරහා අපිට ලබා ගන්න පුළුවන්. අපි අඳුනගමු ඊරාජ්‍යයක් ඇතුලේ ඉන්න පිරිස් කවුද කියලා. මේ ඊරාජ්‍යයක් ඇතුලේ ඔබට දකින්න පුළුවන් සිටිසන්ස් එහෙමත් නැත්නම් පුරවැසියෝ. රාජ්‍ය තියෙනවා ඒ වගේම ඊට අදාළ පුරවැසියෝ ඉන්නවා. ඒ වගේම තමයි රාජ්‍ය තුල ව්‍යාපාර සිද්ධ වෙනවා බිස්නසස්. ඒ වගේම තමයි ඒ රාජ්‍ය ඇතුලේ බිස්නස් එකකට සම්බන්ධව හෝ නැත්නම් self employee වෙන employeesලා ව්‍යවසායකින් අපිට දකින්න හම්බෙනවා. ඒ වගේම තමයි තවත් governments ඒ කියන්නේ අපේ රට සම්බන්ධ වෙන අනිකුත් රාජ්‍යයන් තියෙනවා. ඒතර මේ e-government කියන concept එක ඇතුලේ මේ කියන කොටස් සමග සම්බන්ධතාවල් පවත්වා ගැනීම සහ සේවාවන් ලබා දීම ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන කරුණක්. එතකොට ගවර්න්මන්ට් එක රජය මේ සිටිසන්ස් පුරවැසියන් සමග සිදු කරන ගනුදෙනුවට අපි කියනවා G2C ට්‍රාන්සැක්ෂන් එකක් නැත්තම් G2C ආකාරයේ ගනුදෙනුවක් කියලා ගවර්න්මන්ට් ටු සිටිසන් නැත්තම් ගවර්න්මන්ට් ටු කන්සියුමර් කියලා හඳුන්වන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි බිස්නස් එකත් සමග ව්‍යාපාර සමග සිද්ධ වෙන ගනුදෙනු G2B ආකාරයට ඒ වගේම එම්ප්ලොයිස්ලා සමග සිද්ධ වෙන ආකාරයේ G2E කියන ආකාරයට සහ තවත් රජයන් සමග සිදු කරන ගනුදෙනු මාර්ගගතව සිදු කරන ගනුදෙනු G2G කියන ආකාරයටත් අපිට වෙන් කරන්න පුළුවන්. මේ කියන ඊ රාජ්‍ය සේවාවන් සපයන ආයතන සහ වෙබ් අඩවි කීපයක් තමයි මම ඔබට මෙතන දක්වලා තියෙන්නේ. අපි හැමෝම දන්න 19:19 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අපි හැමෝටම සේවාවන් ලබා ගන්න පුළුවන් තැනක්. ඔබ ඇමතු සැනින් ඒක ඉන්න ඔපරේටර් මහත්මයෙක් හෝ මහත්මියක් ඔබ සමග සම්බන්ධ වෙලා අදාළ තොරතුරු ලබා දීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි මේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය අපි කෙටියෙන් කියනවා ඉක්ටා එක කියලා. එතකොට මේ ඉක්ටා ආයතනය තමයි ලංකාවේ තියෙන තොරතුරු හා සන්නිවේදනය සම්බන්ධයෙන් අනිකුත් ආයතන සමග සම්බන්ධතාවන් පවත්වා ගනිමින් ඒ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ලංකාව තුළ මෙහෙයවීම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි ඊ රාජ්‍ය සේවා අඩවිය www.gov.lk ඒක හරහා ඔබට ලබා ගන්න පුළුවන් පහසුකම් බොහෝමයක් තියෙනවා. ඔබේ වෙබ් අඩවියට ගිහින් බැලුවොත් ඔබට පුළුවන් කොහොමද මේ තියෙන සේවාවන් කියන එක නිසි ආකාරයෙන් දැනගන්න. මම ඔබට මෙතන ගෙනහැර දක්වනවා ඊ රාජ්‍ය සේවාවන් කීපයක්. අපිට අපේ රාජ්‍ය ඇතුලේ ලැබෙන බොහොම වැදගත් සහ බොහොම වටින සේවාවන් කීපයක් මම මෙතනදී දක්වනවා. පළවෙනි එක තමයි හැඳුනුම් රියදුරු බලපත් සහ ගමන් බලපත් නිකුත් කිරීම. ඒ වගේම මේ උපත් විවාහ මරණ සහතික නිකුත් කිරීම වගේ කාර්යයක් අපි ඔබට පුළුවන් ගෙදර ඉඳලම මේවා සඳහා අයදුම් කිරීම සිද්ධ කරන්න. ඒතකොට මේ ආකාරයේ ගනුදෙනුවක් අර අපි කලින් කතා කර G2C ආකාරයට ගවර්න්මන්ට් ටු සිටිසන් කියන ආකාරයට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි බිල්පත් ගෙවීමේ සේවාවන් ඔබ දන්නවා දැන් ගොඩාක් බිල්පත් ඔබගේ විදුලි බිල ඊළඟට ඔබලා ගෙදරට එන ජලය සම්බන්ධයෙන් ඔබ ගෙවීම කරන ජල සම්පාදන මණ්ඩලයට ඔබ ගෙවීම කරන ආකාරය ඒ හැම දෙයක්ම ඔබට ඔන්ලයින් ආකාරයකට ලබා දීමේ හැකියාව තියෙනවා. ඒකත් අපි G2C සර්විස් එකක් විදිහට වර්ග කරනවා. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ රජයේ විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීම. මේක බොහොම මෑතකදී පටන් ගත්ත සර්විස් එකක්. නමුත් මේ සර්විස් එක ගොඩක් වටින සර්විස් එකක්. මොකද ඔබ දන්නවා අයදුම් කිරීමක් මැනුවලි කරන්න ගියොත්
ඔබගේ අතින්ම සිද්ධ කරන්න ගියොත් ඔබට සිද්ධ වෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඒක තැපැල් අයදුම්පත තැපැල් කිරීම එහෙමත් නැත්නම් රැගෙන විත් බාර දීම කරන්න. එහෙම නැතුව ඔබට පුළුවන් අන්තර්ජාලය හරහා ඩිවයිස් එක හරහා භාවිත කළ මේ අයදුම් කිරීම කරන්න. ඒ වගේම මේ වගේ සේවාවක් හරහා අපිට තව පරිසර හිතකාමී ආකාරයට කටයුතු කරන්නත් පුළුවන්. නේද? අපි පේපර්ස් කොළ කියන දේවල් ඉතිරි කරගන්නවා මේ ආකාරයේ පහසුකමක් අපිට සැපයනකොට. ඒතර මේක අපිට G2C සේවාවක් විදිහට වර්ග කරන්න පුළුවන්. මේ මුදල් ගෙවීමේ සේවාවක් ඒක අපිට ගොඩක් වෙලාවට ව්‍යාපාර සම්බන්ධයෙන් G2B ආකාරයට තමයි අපි ඒක සලකන්නේ government to business කියන ආකාරයෙන්. මොකද මුදල් ගෙවීමේ සේවාවන් වැඩිමනක් අපි කතාබහ කරන්නේ ව්‍යාපාර ශිෂ්‍රයට අදාළව. ඒ වගේම තමයි මේ ආකෘති පත්‍ර ණය පහසුකම් විස්තර වගේ දේවල් ලබා ගැනීම. ඒකත් අපිට G2B කියන ආකාරයටම කතාබහ කරන්න පුළුවන්. ඒ වගේම මේ පහලින්ම තියෙන චක්‍රලේඛ නීති පද්ධති ගැසට් පත්‍ර ලබා ගත හැකිවීම වගේ දේවල් මේක සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ නියුතු කෙනෙකුට බොහොම වැදගත් වෙන දෙයක්. ඒ කියන්නේ රජයේ සේවකයෙකුට වැදගත් වෙන දෙයක්. ඒක අපි G2E ආකාරයට විස්තර කරන්න පුළුවන්. අවසානයේ ඔබට දැක්වෙන තානාපති කාර්යාල සහ වීසා පහසුකම් විස්තර කියන්නේ එක රටක ඉඳලා තව රටක් එක්ක ගනුදෙනු කරනකොට අපි ගනුදෙනු කරන්නේ තානාපති කාර්යාලය හරහා. ඒක නිසා අපිට පුළුවන් මේ පහසුකම G2G සේවාවක් විදිහට වර්ග කිරීම සිද්ධ කරන්න. ඒතර පුතේ මේ තමයි e-government කියන concept එක හරහා අපිට හම්බෙන නැත්නම් අපිට ලබා දීලා තියෙන පහසුකම් කොටසක් විදිහට අපි දක්වන්නේ. ඊළඟට කාර්යාලීය ස්වයංකරණය. කාර්යාලීය ස්වයංකරණය කියන මාතෘකාවට අදාළව අපි කතා බහ කරොත් මෙතනදි සිද්ධ වෙන්නේ ඔබගේ කාර්යාලය ඔබ වැඩ කරන නැත්නම් ඔබ නෙවෙයි ඇත්තටම එම්ප්ලොයිස්ලා අපේ තියෙන සේවකයන් වැඩ කරන කාර්යාලයක තිබෙන යම් යම් ක්‍රියාවලීන් ස්වයංකරණය ඔටෝමේට් කරගන්න එක. එතකොට මේ ස්වයංකරණය කිරීම තුළ ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කාලය සහ මුදල් ඉතිරි කර ගැනීම කියන එක. අපි බලමු මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ ඔෆිස් ඔටෝමේෂන් කියන කන්සෙප්ට් එකේ අර්ථය සංකල්පයේ යටතේ කරන ප්‍රධානම දෙයක් තමයි මේ මෘදුකාංග වගේ දේවල් සහ අපේ ආයතනයකට අදාළව තියෙන වැදගත් තොරතුරු පරිගණකගත කරලා ඒ පරිගණක පද්ධතියක් ඔස්සේ මේවා මෙහෙයවීම. ඉතින් මෙතනදී පරිගණකයක් තුළ ගබඩා කිරීම, ඒ මගින් තව අය අතර ෂෙයා කර ගැනීම, බෙදා ගැනීම, ඊළඟට ඒ වගේම තමයි සංවේදී දත්ත තියෙනවා නම් රහසිගත දත්ත තියෙනවා නම් ඒකට අමතර ආරක්ෂාවක් ලබා දීම වගේ දේවල් මේ හරහා සිද්ධ කරන්න පුළුවන්. මේතන මම ඔබට දක්වලා තියෙනවා කාර්යාලීය ස්වයංකරණ පද්ධතියක ක්‍රියාකාරකම් මොනවාද කියන එක. මුලින්ම මම දක්වලා තියෙනවා ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩා කිරීම. ඒක ප්‍රධාන දෙයක්. ඩේටාබේස් එකක් කියන එකක් තියෙන්න ඕනේ. මේ ඩේටාබේස් එකේ තමයි අපිට දත්ත ගබඩා කිරීම සිද්ධ කරන්නේ. එතන තමයි ස්වයංක්‍රීයකරණයේ තියෙන මුල විදිහට රූට් එක විදිහට අපි දකින්නේ. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රොනික හුවමාරුව මම කලින් කතා කර විදිහට ෂෙයා කරගන්න එක. එතකොට මේ ෂෙයරින් කියන එක විවිධ ආකාරයට සිද්ධ වෙන්න පුළුවන් විවිධ උපාංග හරහා. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර කළමනාකරණය. මේ ව්‍යාපාරයක් කළමනාකරණය කරනවා කියන එක ඔබට හරිම පහසුයි පරිගණක ගතව යම් යම් දත්ත ඔබට ලැබෙනවා නම්. මොකද පරිගණකයකට බොහොම ලොකු ප්‍රොසෙසින් ස්පීඩ් එකක් තියෙනවා. ඒක නිසා මිනිසෙක් ඒක කරනවට වඩා බොහොම ඉක්මනට ඔබට පුළුවන් ඒ ව්‍යාපාරය කරන කෙනාට පුළුවන් ව්‍යාපාරය කළමනාකරණය කර ගැනීම කාල වේලාවත් ඉතුරු කරගෙන සිද්ධ කරන්න. හොඳයි. ඒ වගේම තමයි කාර්යාල ස්වයංකරණ පද්ධතියක ප්‍රතිලාභ ව්‍යාපාරයකට පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ව්‍යාපාරයකට ලැබෙන ඉහළ නිෂ්පාදන අනුපාතයක් ලැබෙනවා. ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා නිෂ්පාදනය කරන්න පුළුවන් ප්‍රමාණය. මොකද සමහර ස්වයංක්‍රීය කරන ක්‍රියාවලි වලින් අපිට පුළුවන් මිනිසෙක් වැඩ කරන කාල වේලාවට වඩා අමතර වේලාවක් වැඩ කරන්න. ඉතින් ඒක නිෂ්පාදන අනුපාතයේ ප්‍රොඩක්ෂන් රේට් එක වැඩි කරන්න හේතුවක් වෙනවා. ඒ වගේම තමයි වැඩි ඵලදායීතාවයක් ප්‍රොඩක්ටිවිටි වැඩි වෙනවා. ඔබට ව්‍යාපාරයකට ලබා ගන්න පුළුවන් අවුට්කම් එක එන්න වැඩි වෙනවා. ඒ වගේ තමයි ඉහළ කාර්යක්ෂමතාව. මම කලින් කිව්වා වගේ පරිගණකයක් ක්‍රියාත්මක වෙනකොට ඒකට තියෙන ප්‍රොසෙසින් පවර් එකත් එක්ක ඉක්මනින් වැඩ කරගැනීමේ හැකියාව අපිට හම්බෙනවා. ඒ වගේම අපේ කාලය ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා කාර්යක්ෂමතාව වැඩි වෙනවා කියලා අපිට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි වඩා හොඳ නිෂ්පාදන ගුණයක් ඔබට ලබා ගන්න පුළුවන්. මොකද නිෂ්පාදනයේ වෙත කන්සන්ට්‍රේට් කරන්න තියෙන කාල වේලාව ඔබට ප්‍රමාණවත්ව ලැබෙනවා. ඌමනාවටත් වඩා ලැබෙනවා. එහෙම වුණාම ව්‍යාපාරයක එන අවුට්කම් එක හොඳට නැත්නම් මේ ප්‍රොඩක්ෂන් එක හරි විදිහට හරි ගුණයෙන් යුතුව හරි ක්වලිටි එකකින් යුතුව ඔබට ඉදිරියට අරගන්න පුළුවන්. ඒ වගේම තමයි
මේ වැඩි දියුණු කළ ආරක්ෂාව එක්ස්ට්‍රා සෙකියුරිටි එකක් අපිට හම්බ වෙනවා මේ වැඩි දියුණු කළ ආරක්ෂාව ඔස්සේ පරිගණක පද්ධතියකට යූසර් නේම් පාස්වර්ඩ් වගේ දේවල් භාවිතා කිරීම ඊළඟට PVC මට අදාළව තියෙන වරප්‍රසාද භාවිතා කිරීම වගේ දේවල් වලින් ආරක්ෂාව වැඩි දියුණු කරන්න පුළුවන් බොහොම වැදගත්ම කරුණු දෙකක් තමයි ඊළඟට තියෙන මේ ශ්‍රමිකයන් සඳහා අඩු වැඩ සති කියන එක. ඒ කියන්නේ ශ්‍රමිකයාට සමහර වෙලාවට වැඩිපුර මුදලක් වැඩිපුර වැටුපක් ලබා දෙමින් ඔහුගේ කාලය සහ ශ්‍රමය අඩුවෙන් ආයතනයට ලබා ගැනීම කරගන්න පුළුවන්. එතනදී වැඩ කරන කෙනා ශ්‍රමිකයාගේ තිබෙන මානසික මට්ටම ඉහළ ගිහිල්ලා ආයතනයේ තියෙන ප්‍රොඩක්ටිවිටි එක නැත්නම් ආයතනයේ තියෙන ඵලදායිතාවය එන්න එන්න වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කර්මාන්ත ශාලාවක නිත්‍ය කාල අඩු කිරීම රයිට්. ඒ කියන්නේ නිත්‍ය කාලය අඩු කරනවා කියලා කියන්නේ යම් කිසි වැඩක් කරගන්න ඔබට තියෙන වේලාව ව්‍යාපාරයට තියෙන වේලාව තව දුරටත් අඩු කරලා වැඩ කරගෙන යෑමේ හැකියාවක් හම්බ වෙනවා. ඊළඟට කතා කරන්න තියෙන්නේ ඊ වාණිජ්‍ය ගැන. මේ ඊ වාණිජ්‍ය කියන එක ඔබටත් මටත් බොහොම සමීපයි. මොකද මේ ඊ වාණිජ්‍ය කියන මාතෘකාව යටතේ අපි ගොඩක් වෙලාවට කතා බහ කරන ඔන්ලයින් ෂොපින් කියන කන්සෙප්ට් එක නැත්තම් ඒ ටර්ම් එක අපිට කතා බහ කරන්න පුළුවන්. අපි බලමු ඊ වාණිජ්‍ය ඇතුලේ සිද්ධ වෙන දේවල් මොනවද කියලා. ඊ වාණිජ්‍යයට අදාළව මෙතන මම පෙන්නලා තියෙනවා ලෝකේ වැඩිපුරම වගේ භාවිතා වෙන. ඒ කියන්නේ මේ eBay, amazon.com කියලා කියන්නේ වැඩිපුරම භාවිතා වෙන e-commerce websites කියලා අපි කියනවා ඊ වාණිජ්‍යයට අදාළව තියෙන වෙබ්සයිට්. ඒ වගේම ලංකාවේ ගත්තොත් ikman.lk, takas.lk වගේ එක එක නම් වලින් ඔබට ඊ-වාණිජ්‍ය සිදු කරන වෙබ්සයිට්ස් බලා ගන්න පුළුවන්. ඒතර මේ ඊ-වාණිජ්‍යයේදී ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද පුතේ? ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කඩයකට ගිහිල්ලා නැත්නම් අදාළ සුපර් මාකට් එකකට වගේ ගිහිල්ලා ඔබ කරන ගනුදෙනුව ඔබට අන්තර්ජාලය හරහා සිදු කරගන්න පුළුවන්. මේකේ ගොඩාක් වාසි ඔබට තියෙන ඔබට මේ පින්තූරෙන් පැහැදිලි වෙනවා ඇති ඉලෙක්ට්‍රොනික ගෙවීම කරන්න පුළුවන්. රයිට්, ක්‍රෙඩිට් කාඩ් එකක්, ඩෙබිට් කාඩ් එකක් වගේ භාවිතා කරලා. ඒ වගේම තමයි මේ ඔන්ලයින් සේල්ස් වලට තියෙන ඩිස්කවුන්ට් එක වට්ටම් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක පැය 24ම අවේලබල් සේවාවක්. පැය 24ම ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් වෙලාවට කස්ටමර් සපෝට් එක. ඒ කියන්නේ මේ ඔබ භාණ්ඩයක් මිලදී ගන්න ගියාම සහ භාණ්ඩයක් මිලදී ගත්තයින් පස්සේ ඔබට තියෙන සර්විස් එකක් ඔබට ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට ඔන්ලයින් ෂොපින් වලදී කාඩ් එකක් හම්බ වෙනවා. හරියට අපි සුපර් මාකට් එකක අපේ බඩු දා ගන්න භාවිතා කරන කාඩ් එකක් වගේ. ඔබට පුළුවන් ඒකට භාණ්ඩ එකතු කරලා තියලා පස්සේ වෙලාවක එහෙම නැත්නම් වෙනත් වෙලාවක අවශ්‍ය ඔබ ගාව මුදල් තිබෙන ආකාරයට අනුව ඒක ගෙවලා ඒ භාණ්ඩේ මිලදී ගැනීම කරන්න. ඉතින් මේ වගේ පහසුකම් රසක් මේ ඊ-වාණිජ්‍ය හරහා ඔබට ලැබෙනවා. ඊළඟට අපි කතා බහ කරන්නේ ඊ-සෞඛ්‍ය ගැන. මේ ඊ-සෞඛ්‍ය යටතේ පහසුකම් ගොඩක් ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම විශේෂ පරීක්ෂණ සහ විශේෂ යන්ත්‍ර භාවිතා කරලා අපි බලමු කොහොමද ඒ යන්ත්‍ර සහ පරීක්ෂණ කියන එක අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. නවීන උපකරණ භාවිතය. නවීන උපකරණ භාවිතයේදී ඔබට තියෙනවා ගොඩක් උපකරණ භාවිතා වෙනවා වෛද්‍ය ශාස්ත්‍රයේදී. මේ ඩෙන්ටල් ස්කෑනින්, ඒ කියන්නේ ඔබ දත් සම්බන්ධයෙන් පරීක්ෂා කරන දේවල්, ඒ වගේ 3D ආකාරයෙන් අපිට පුළුවන් අවුට්පුට් අරගන්න, ඒ වගේම දන්ත සෞඛ්‍ය සම්බන්ධයෙන් තියෙන හොඳ දැක්මක් අරගන්න පුළුවන් දන්ත වෛද්‍යවරයාට, ඒ වගේම ඔහුට පුළුවන් ඒ දන්ත කටයුතු සම්බන්ධයෙන් තියෙන දන්ත වෛද්‍ය කටයුතු සම්බන්ධයෙන් තියෙන දේ හරියට ප්ලෑන් කරගන්න මේ වගේ 3D මොඩල් එකක් පාවිච්චි කරලා. ඒ වගේම තමයි MRI ස්කෑන් එකකදී, මේක පරිගණකයේ ආශ්‍රිතව සිද්ධ වෙන යන්ත්‍රයක්. ඒකෙන් පුළුවන් ඒ රෝගියාගේ මොළය ආශ්‍රිතව තියෙන ක්‍රියාකාරකම් ටික බලාගෙන ඒකට අදාළව තියෙන වෛද්‍ය උපදෙස් ලබා දෙන්න. ඒ වගේම තමයි මේ ECG ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රෆි කියන යන්ත්‍රය පාවිච්චි කරලා අපිට පුළුවන් හෘද ස්පන්දනය කොහොමද කියලා මැනගන්න. ඒ වගේම තමයි EEG මොළය සම්බන්ධයෙන් සිද්ධ කරන, කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය මොන ආකාරයේද සිද්ධ වෙන්නේ කියන එක EEG යන්ත්‍රයක් හරහා ඔබට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වෛද්‍ය අධ්‍යාපන විඩම්බනය, මේ සිමියුලේෂන් කියන එක දැන් ගොඩාක් ප්‍රචලිත තාක්ෂණයක්. ඔබ වෛද්‍යවරුන්ට පුළුවන් ඇත්තම අවයව යොදා ගන්න නැතුව ඒක ඔග්මෙන්ටඩ් රියලිටි AR කියන තාක්ෂණ, ඒ වගේම වර්චුවල් රියලිටි කියන තාක්ෂණ ඔස්සේ මේ එඩියුකේෂන් කියන එක ඒගොල්ලන්ට අදාළ අධ්‍යාපනය ලබා ගන්න. ඒතකොට එතනදී ඇත්තම අවයව අපි ගාව තිබිය යුතු නැහැ. අපිට පුළුවන් ඒක ඇත්තම අවයවයක් භාවිතා කරන විදිහට මේ වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන්න. දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියලා කියන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් අපි කතා කරන තවත් එක බොහොම වැදගත්
මාතෘකාවක්. ඒකේ යටතේ තියෙනවා මේ දුරස්ථ සෞඛ්‍ය රැකවරණය, නිවසේ සිට අධීක්ෂණය, උපදෙස් ලබා දීම, දුරස්ථ ශල්‍යකර්ම, දුරස්ථ පුහුණුව වගේ වැඩසටහන්. එතකොට මෙතනදී දුරස්ථ සෞඛ්‍ය රැකවරණයේදී ඕගලන්ට පුළුවන් මේ රෝහල සම්බන්ධයෙන් තියෙන සියලුම දත්ත, රෝගියාගේ දත්ත, ඊළඟට රෝහල් කාර්ය මණ්ඩලය සහ ගිලන් රථ සේවාවන් වගේ සියලුම දේවල් එකට එකතු කරගෙන ඔබලාට පුළුවන් මේ වැඩේ කරගෙන යන්න. ඒ වගේම තමයි නිවසේ සිට අධීක්ෂණය කිරීම. වෛද්‍යවරයාට පුළුවන් රෝගියාව තමන් ඉන්න තැනට ගෙන්න ගන්නේ නැතුව රෝගියාව නිවසේ තියලා රෝගියාව බලා කියා ගන්න තව හෙදකාර මණ්ඩලයේ කෙනෙක් සමග එකතු වෙලා රෝගියාගේ තත්ත්වය කොහොමද කියන එක නිරීක්ෂණය කරන්න සහ ඔහුට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ඒ වගේම තමයි සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීම. අපේ රටේ දැනටමත් යම් යම් සර්විසස් තියෙනවා මේ සම්බන්ධයෙන්. ජංගම දුරකථනය හරහා වෛද්‍යවරයාව සම්බන්ධ කරගෙන උපදෙස් ලබා ගැනීම සිද්ධ කරන්න. ඒ වගේම තමයි දුරස්ථ ශල්‍යකර්ම. ශල්‍ය වෛද්‍යවරයා මාර්ගගත ආකාරයට සම්බන්ධ වෙලා දුරස්ථ ශල්‍යකර්මය සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම ඒහා සම්බන්ධ වෙන අනිකුත් කාර්ය මණ්ඩලයත් සමඟ ඔහුට ගනුදෙනු කිරීම සිද්ධ කරන්නත් පුළුවන්. අවසාන වශයෙන් දුරස්ථ පුහුණුව, ටෙලි ට්‍රේනින් කියලා අපි කියනවා. එතකොට මෙතනදිත් විශේෂඥ වෛද්‍යවරු වෙනත් රටක නම් ඉන්නේ, ඒ විශේෂඥතාවය ලබා දීම සිද්ධ කරන්න පුළුවන් මේ ටෙලි ට්‍රේනින් කියන කන්සෙප්ට් එක යටතේ. ඉතින් දුවේ පුතේ, අද අපි කතා කරේ හයවන පාඩමට අදාළව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ කරගෙන අපේ සමාජය කොහොමද මේ වැඩ කටයුතු ටික කාර්යක්ෂම විදිහටත් ඵලදායී විදිහටත් සිදු කරගන්නේ කියන එක. එතකොට තවත් මේ වගේම වැඩසටහනකින් ඔබට හයවෙනි පාඩමට අදාළව තිබෙන අනිකුත් විෂය කරුණුත් අරගෙන අපි හමු වෙනවා. මේ වැඩසටහනට අදාළව තිබෙන පටිගත කිරීම ඔබට බලාගන්න පුළුවන් NIE YouTube channel එක හරහාත්. ඉතින් ඒක නිසා ඔබට යම් කිසි දෙයක් මඟ හැරුණා නම් ඔබ වෙබ් අඩවියට පිවිසෙන්න ඒ ගැන සොයා බලන්න. අපි තවත් මේ වගේ බොහොම ආකර්ෂණීය වැඩසටහනක් අරගෙන තවත් දවසක හම්බ වෙනවා. එතකන් පරිස්සමෙන් ඉන්න, අයිබෝවන්.